හෙලෝලෝනි අයිබෝන් කැපිලි ගන්න ස්ටෙල්ලෝ YouTube channel එකේ මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම. ඉතින් මේ වීඩියෝ එකේ බලමු ඔයාගේ Facebook account එකේ තියෙන වැදගත් message කොහොමද download කරලා ආරක්ෂාකාරීව තියාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න අපි දවස් subscribe කරලා නැත්නම් පල්ලෙහා රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න ඉතිහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් වැඩි පරක්කු නොකර යන් වීඩියෝ එක. ඉතින් ඔයාගේ Facebook account එකේ තියෙන message ඔයාට ගොඩක් වැදගත් ඒවා වෙන්න පුළුවන්. සමහර විට මොකක් හරි දෙයකට ඒක සාක්ෂියක් වෙන්න පුළුවන්. ඒ message කවුරු හරි ඔයාගේ phone එක අරගෙන හරි කොහොම හරි delete කරොත් නැත්නම් ඔයාගේ හරි තින් හරි වැරදිලා delete වුනොත් ඒ නිසා මේ හැම message එකම ඔයාට screenshot ගහලා තියාගන්න බෑ. මොකද message ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒක screenshot ගහන්න ඔයාට ගොඩක් වෙලා යනවා. ඒක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ඒ හින්දා අපි බලමු කොහොමද මේ message ඔක්කොම එකපාර download කරගන්නේ කියලා. මුලින්ම Facebook ඕපන් කරගන්න ඔයාගේ Facebook account එකෙන්. ඊට පස්සේ ක්ලික් කරන්න ඔය දකුණු පැත්තේ කොනේ තියෙන ඊතල කෑල්ල. ඊට පස්සේ ඔතන තියෙන settings වලට යන්න. ඊට පස්සේ ඔතනින් යුව Facebook information වලට යන්න. ඔතින් ඔය download your information කියන එක click කරන්න. මෙතනින් ඔය තියෙන post, friends, messages වගේ ඕනම ඔතන තියෙන ඔයාගේ account එකේ ඕනම එකක් information විදිහට ඔයාට download කරගන්න පුළුවන්. ඉතින් මම මේ video එකේ කියන්නේ කොහොමද message download කරගන්න නිසා මම මෙතන තියෙන ඔක්කොම deselect all කරනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන messages කියන එකට මේ වගේ tick එකක් දාන්න. ඊට පස්සේ ක්‍රියේට් ෆයිල් කියන මේ බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ෆයිල් එක ක්‍රියේට් කරන්න කලින් ඔයාට මෙතනින් data range එකක් දීලා ෆයිල් එකේ ෆෝමැට් එක වෙනස් කරලා quality එක වෙනස් කරලා download කරන්න පුළුවන්. හරි දැන් මේක හැදෙන්න ටික වෙලාවක් යනවා. හැදුනට පස්සේ notification එකක් විදියට data ready කියලා එනවා. ඒ නිසා මේ ෆයිල් එක create වෙනකල් log out උනත් data off කරලා තිබ්බත් අවුලක් වෙන්නේ නැහැ. මොකද data on කරලා Facebook එකට ගිය ගමන්ම notification එකක් එනවා. ඔයා message කරපු ප්‍රමාණය බලපානවා මේක download වෙන්න යන කාලෙට. සමහර විට දවසක් යන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ message ප්‍රමාණය අනුව. ඉතින් මගේ වෙන account එකකට මීට කලින් ආපු notification එකකින් ඉස්සරහට video එක කරන්න යන්නම් කාලය ඉතුරු කරගන්න ඕනි හින්දා. ඉතින් මේ වගේ notification එකක් එනවා click කරලා ඒකට යන්න. ඊට පස්සේ ඔය වගේ ඔයාගේ message file එක තියෙනවා මේක නම් MB55ක්. ඊට පස්සේ මේ download button එක click කරලා මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ winrar වලින් download වෙනවා. ඉතින් මේ විදිහට download වුණ raw file එක extract කරගන්න ඕනේ. ඒ නිසා ෆයිල් එක මේ විදිහට right click කරලා extract here කියන එක click කරනවා. ඊට පස්සේ මේ වගේ extract වෙච්ච folder එකට යන්න. ඊට පස්සේ your message කියන එක open කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාට කැමති කෙනෙක් කරපු message මේ විදිහට බලන්න පුළුවන්. ඔයාට මේ message වෙන වෙනම ගන්න ඕනේ නම් මේ විදිහට inbox කියන folder එකට ගිහින් අවශ්‍ය කෙනාගේ message
කොපි කරගන්න නැත්තම් කාටහරි යවන්න උනත් පුළුවන්. එතකොට මේ විදිහට මැසේජ් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපිව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. පල්ලෙහා රතුපාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් යාළුවනේ අදට සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. සුබ දසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.